ආයුබෝවන් ස්වර්ණවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය ලයිව් ඇට් 7 සමගින් ඔබ එකතු වන්නේ මම මුදිත විජේසුන්දර මම ඉෂාරා සමරසිංහ අපි අදත් මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල අමාත්‍ය මණ්ඩල සංශෝධනෙන් කැබිනට් දුර 18ක වෙනසක් හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ ගුණ සැමරුම ජනපති අගමැති ප්‍රධානත්වයෙන් නගරාධිපති දුරේ සම්බන්ධ ගැටලුව ගැටුමකින් අවසන් වේ පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවසන් කටයුතු හේට යහපාලන රජයේ සුරකීමට දිවි හිමියෙන් කැපවන බව ඇමති සජිත් පවසයි. මගේ එකම අභිප්‍රාය අතිගරු ජනාධිපතිතුමත් ගරු අග්‍රාමාත්‍යතුමත් ආරක්ෂා කරගනිමින් මේ ජාතික රජයේ ඉදිරියට ගෙන යාමයි. ප්‍රථම පුවත ඔබ වෙත ගෙන එන්නේ. ඔබේ නිවසේ සෙල් තී දුරකථනය දැන් IDD පහසුකම සහිතයි. නව කැබිනට් මණ්ඩලය අද දිවුරුම් දුන්නා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. ජාතිකාණ්ඩුවේ තෙවැනි කැබිනට් සංශෝධනය අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු කෙරුණා. එම අවස්ථාවට ආරාධනා ලැබූ ආණ්ඩුව නියෝජනය කරන කැබිනට් ඇමතිවරුන් අද උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණියා. නව කැබිනට් අමාත්‍යවරුන් දිවුරුම් දීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර එම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද එක්ව සිටියා. එහිදී ලක්ෂ්මන් කිරියල්ල මහතා රාජ්‍ය ව්‍යවසාය සහ මහනුවර නගර සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා. විද්‍යා තාක්ෂණ පර්යේෂණ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමයන් පිළිබඳ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ ආචාර්ය සරත් අමුණුගම මහතායි. එස්.බී. නාවින්න මහතා අභ්‍යන්තර කටයුතු සහ වයඹ සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා. නව සංශෝධනයට අනුව කෘෂිකර්ම අමාත්‍ය දුරේ මෙවර හිමිව ඇත්තේ මහින්ද අමරවීර මහතාටයි. දුමින්ද දිසානායක මහතා වාරිමාර්ග සහ ජල සම්පත් ආපදා කළමනාකරණ අමාත්‍ය දුරේ අද දිවුරුම් දුන්නා. විජිත් විජයමුනිද සොයිසා මහතා දීවර හා ජල සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථික පිළිබඳ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා. පී. හැරිසන් මහතා සමාජ සවිබල ගැන්වීම අමාත්‍යවරයායි. මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යවරයා ලෙස කබීර් හෂිම් මහතා දිවුරුම් දුන්නා. රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීති අහසාමයේ පිළිබඳ අමාත්‍ය දුරේ තවදුරටත් කටයුතු කරන්නේ රංජිත් මද්දුම බණ්ඩාර මහතායි. තලතා අතුකෝරාල මහත්මියට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය දුරේ හිමිවුණා. පළාත් සභා පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස අද ජනපති ඉදිරියේ දිවුරුම් දුන්නේ ෆයිසර් මුස්සාෆා මහතායි. නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස ඩී.එම්. ස්වාමිනාදන් මහතා දිවුරුම් දුන්නා. තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යවරයා ලෙස පත්කර තිබෙන්නේ සාගල රත්නායක මහතායි. මනෝ ගණේෂන් මහතා ජාතික ඒකාබද්ධතා, සංහිඳියා සහ රාජ්‍ය භාෂා අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා. දයා ගමගේ මහතා දිවුරුම් දුන්නේ සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යවරයා ලෙසයි. ෆිල් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා තිරසර සංවර්ධන, වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනපති ඉදිරියේ දිවුරුම් දුන්නා. රවීන්ද්‍ර සමරවීර මහතා අද දිවුරුම් දුන්නේ කම්කරු හා වෘත්තීය සමිති සමතා අමාත්‍යවරයා ලෙසයි. මීට පෙර අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය දුරෙන් ඉවත් කළ විජේදාස රාජපක්ෂ මහතාටද අද කැබිනට් අමාත්‍ය දුරයක් හිමිවීම විශේෂත්වයක්. ඒ අනුව ඒ මහතා අද උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා. සෙසු කැබිනට් අමාත්‍ය දුර එලෙසම ක්‍රියාත්මක වන අතර නව රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම හෙට පෙරවරුවේ සිදුවන බව ජනාධිපති මාධ්‍යංශයේ නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. දිවංගත හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ 25 වන ගුණ සැමරුම් උත්සවය අද පැවැත්වුණා. ඒ ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ ගුණ සමර උත්සවය මෙවරත් පැවැත්වුණේ කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අසල පිහිටි ප්‍රේමදාස පිළිරුව අභියසදී. ජනාධිපතිතුමා සහ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මේ උත්සවයට විපක්ෂ නායක ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් එක්ව සිටියා.
ප්‍රේමදාස පිළිරුවට මල් මාලය පළඳුන් ලැබුවේ කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියයි. අනතුරුව රණසිංහ ප්‍රේමදාස මහතාගේ ගුණ සීකරමින් පුෂ්පෝපහාර දැක්වුවා. මෙහිදී පවුල් 2500කට අධික සංඛ්‍යාවක් වෙනුවෙන් නිවාස සහ නිවාස ණය ප්‍රදානය කරනවා. පොඩි මිනිසුන් අතරින් ගොඩනැගුණු නායකෙක් විදිහට පොදු ජනතාවගේ සිහින සැබෑ කර ගැනීම සඳහායි ප්‍රේමදාස ජනාධිපතිතුමා කැප වුණේ. ආර්ථික අමාරුකම් තිබෙන, පීඩාවට පත් වී තිබෙන ජනතාවගේ දේශපාලන හෘද ස්පන්දනය තේරුම් ගැනීමේ හැකියාවක් සෑම විටම රාජ්‍ය පාලනයක තිබිය යුතු වෙනවා. ඒ නිසා අපි රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ චරිතයත් එතුමාගේ දර්ශනයත් අපි පැහැදිලිව තේරුම් ගත යුතු වෙනවා. එදත් ප්‍රේමදාස ජනාධිපතිතුමා බැලුවේ කොහොමද තරුණ තරුණයන් රැකියා ලබා දෙන්න. ආණ්ඩුවේ සිරු දෙනාටම රැකියා ලබා දෙන්න බැරි නිසා එතුමා ක්‍රියා කරා පුද්ගලික අංශයෙන් ලබලා දෙන්න. දැන් අපේත් යුතුකම තියෙන්නේ අද අපි සාකච්ඡා කරන්නේ ආණ්ඩුවෙත් ලබා දෙනවා, ඒ වගේම පුද්ගලික අංශෙත්, ඒ වගේම රැකියා ලබලා දෙනවා. ඕන තරම් ඉන්නවා අපිට දොස් කියන්න, ඕන තරම් ඉන්නවා අපිට බයින්න. ඒත් විකල්පයක් කවුරුවත් ඉදිරිපත් කළා නැහැ. වැඩසටහනක් තියෙන්නේ මේ ආණ්ඩුවට. ජාතික රජය ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම තම අභිප්‍රාය බව සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාද ආර් ප්‍රේමදාස සැමරුම් උත්සවයේදී ප්‍රකාශ කොට සිටියා. රණසිංහ ප්‍රේමදාස මැතිතුමා 24 පෑම 365 දවසේම තමන්ගේ ජීවිතයේ කැප කරේ මේ රටේ ජනතාවට සෙතක් සහනයක් සාන්තියක් සලසන. යහපාලන රජය රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ප්‍රාර්ථනා කරපු පුංචි මනුස්සයාට සහන ලබා දීමේ වැඩසටහන අඩුපාඩුවකින් තොරව අපේ රජය ක්‍රියාත්මක කරන්නට අද සැදී පැහැදී සිටිනවා. 2015 ජනවාරි 8 මේ රටේ ක්‍රියාත්මක වුණු ඒ ඓතිහාසික විප්ලවය අපි සුරකින්නට ඕන. බොහෝ දෙනෙක් බලාගෙන ඉන්නවා විවිධ කුමන්ත්‍රණ අටවමින් මේ රටේ ප්‍රධානතම දේශපාලන පක්ෂ දෙක එකට එකතු වෙලා මේ යන ගමන විනාශ කරන්නට. මං ගැනත් විවිධ අය විවිධ අදහස් ඉදිරිපත් කරනවා. හොඳට මතක තියාගන්න මගේ එකම අභිප්‍රාය අතිගරු ජනාධිපතිතුමත් ගරුවාග්‍රාමාත්‍යතුමත් ආරක්ෂා කරගනිමින් මේ ජාතික රජයේ ඉදිරියට ගෙන යාමයි කියන එක මම බොහොම වගකීමෙන් සතුටින් ප්‍රකාශ කළා. එල්පිටිය ප්‍රදේශයේ නිවසක තිබූ T56 වර්ගයේ ජීව උණ්ඩ තොගයක් එක්ක සැකකරුවෙක් පොලිසිය අත්අඩංගුවට අරන් අදාළ ජීව උණ්ඩ කිසියම් අපරාධයක් කිරීමේ අරමුණින් ළඟ තබාගෙන සිටියේද යන්න කියන කාරණය ගැන හොයන්න පොලිසිය පරීක්ෂණ පවත්වනවා. එල්පිටිය ඌරගස් මංහන්දිය දියකඩිත ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කළ පොලිස් නිලධාරීන්ට එහි තිබී ජීව උණ්ඩ තුගයක් සොයා ගැනීමට හැකි වුණා. ඌරගස් මංහන්දිය පොලිසිය සිදු කළ එම මෙහෙයුමේදී සොයාගත් ජීව උණ්ඩ සංඛ්‍යාව 128ක්. සිදිය සම්බන්ධයෙන් නිවෙස් හිමි පුද්ගලයා අත්අඩංගුවට ගත්තා. 38 හැවිරිදී සැකකරු මනුෂ්‍ය ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන්ද චෝදනා ලැබූ අයෙක්. අදාළ පුද්ගලයා මෙම ජීව උණ්ඩ කිසියම් අපරාධයක් කිරීමේ අරමුණින් ළඟතබාගෙන සිටියේද නොයසේනම් පාතල්කලි සමාජිකයන්ට ලබා දීම සඳහා ළඟතබාගත්තේ ද යන්න පිළිබඳව විමර්ශන ක්‍රියාත්මකයි. අදට යෙදෙන ලෝක මැයි දිනය වෙනුවෙන් ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් විශේෂ නිවේදන නිකුත් කොට තිබෙනවා. මෙරට මැයි දින සැමරුම ලබන 7 පැවැත්වෙන නමුත් අදට දින ජාත්‍යන්තර මැයි දිනේ වෙනුවෙන් ජනාධිපතිතුමා සහ ග්‍රාමාත්‍යවරයා පණිවිඩ නිකුත් කර තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ මැයි දින පණිවිඩයේ පෙන්වා දෙන්නේ මිනිස් ශිෂ්ටාචාරයේ ගුණනැගුණේ සුභාදාමයේ අභියෝග හමුවේ නොසැලුණු මිනිස් ශ්‍රමයෙන් බවයි. එලෙස නිදහස සහ අයිතිවාසිකම් වෙනුවෙන් එදා මෙදාතුර ලේ දහඩිය වැගිරු සමස්ස කම්කරු ජනයා වෙත ජනාධිපතිවරයා සිය පණිවිඩය මගින් ආචාර්ය පුද කරනවා. මේ අතර කම්කරු දිනයට නව අරුතක් එක් කිරීමට සැම දිනා පෙළගැසිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කම්කරු දින පණිවිඩයේ සඳහන්. දියුණු ලෝකයත් සමඟ අත්වැල් බැඳ ගනිමින් සැබෑ නවෝදයක් කරා අප රට ඔසවා තැබීමට වැඩ කරන ජනතාවගේ උපරිම දායකත්වය ලැබෙන ඇති බවට තමන් අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍යවරයා සිය පණිවිඩයෙන් පෙන්වා දෙනවා. මේ අතර ඇතැම් දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති කිහිපයක් අද සිය මැයි පෙළපාලි සහ රැලි පැවැත්වුවා. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මැයි දින පෙළපාලි හා රැලි අද කොළඹදී පැවැත්වුණා. මාලිගාවත්ත පී සිරිසේන ක්‍රීඩාංගණයේ අසලින් ආරම්භ වූ පෙළපාලිය මරදාන හරහා කොටුවට පැමිණියා. එම රැලිය නම් කර තිබුණේ ඇත්ත වෙනසකට වමේ බලය ලෙසයි.
ලංකා කම්කරුපක්ෂයේ මේ දින සැමරුම අද පෙරවරුවේ පැවැත්ුණා. ඒ කොළඹ කොටුව ඒ.ඊ. ගුණසිංහ පිළිරුව අභියසදී. සෞඛ්‍ය වෘත්තීය සමිතිය එකමුතුවේ මේ දින සමුළුව අද කොළඹ ජයවර්ධන කේන්ද්‍රයේදී පැවැත්ුණා. මේ අතර මැයි පළමුවෙනිදා ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස ප්‍රකාශයට පත් කරනු මැයි දින ඉතිහාසය ගැනයි දැන් අපි අවධානය යොමු කරන්නේ. වැඩ කරන ජනතාවගේ දිනයක් පිළිබඳව පළමුවරට හඬක් නැගුණේ 1886 වසරේ අද වැනි දිනකයි. එදින ඇමරිකාවේ චිකාගෝ නගරයේ උණුසුමුණේ පෑ 8ක වැඩමුරයක් ඉල්ලා නැගී සිටි කම්කරු පිරිසකගේ විරෝධතාවක් හේතුවෙන් දින කිහිපයක් පැවති මෙම විරෝධතාවට 65,000ක පමණ කම්කරු පිරිසක් සහභාගි වූ අතර විරෝධතාවේ තුන්වන දින පොලිසිය කළ ප්‍රහාරයකින් කම්කරුවන් සිව් දෙනෙකු මිය ගියා. ඊට එරෙහිව යලිත් වරක් ආරම්භ වූ විරෝධතා හමුවේ පොලිස් නිලධාරීන් 6 දෙනෙක් මිය ගිය අතර ගැටුමෙන් කම්කරුවන් රැසකටද දිවි අහිමි වුණා. එහිදී අත්තරංගුවටපත් කම්කරු නායකයන් අතරින් 5 දෙනෙකු එල්ලා මැරීමටද පියවර ගත්තා. එක්දහස් 1889 වසරේ රැස් වූ ජාත්‍යන්තර කම්කරු සංවිධාන මැයි පළමුවෙනිදා ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස නම් කිරීමට පියවර ගත්තේ පෑ 8ක වැඩමුරයක් ඉල්ලා අරගල කර දිවිදුන් සහ සිරගත වූ කම්කරුවන් සිහිකරමිනුයි. තවත් පුවත් රසක් සවිස්තරාත්මකව දකිමු මේ විරාමයෙන් අනතුරුව. අඹුසැමි යුවළගේ හෙලි ඌර්ජාවාරම. මවසා දියණියට මරු කැඳ වූ අනතුරු කුමක්ද? දැක්කු අදහස් මේ. එමෙත් සංශෝධනය බොහොම විද්‍යාත්මකව ජනාධිපත්තුමත් අගමැතිතුමත් එක්ක අවුලා අද කරා. මම හිතන මේ විද්‍යානුකූල වෙන්නේ විෂයන් බෙදීමේදී ගැසට් එකෙන් තමයි දැනගන්න පුළුවන් කොයි කොයි විෂයන්ද ඒ අමාත්‍යාංශ යටතේ වැටෙන්නේ කියලා. අයින් වෙච්ච ඇමති කන් ටික ඉන්න ඇමතිවරුන්ටයි බෙදලා දුන්නේ. ජනාධිපත්තුමත් අගමැතිතුමත් කල්පනා කරන්නේ නැති රටේ ජනතාව අපේක්ෂා කරන විදියට අමාත්‍ය මණ්ඩලයේ අවම සංඛ්‍යාවකින් මේක පාලනය කරන්න පුළුවන් විදියක් ගැන. ඊට කලින් කරන්න තිබුණා නේද? කලින් කරන්න බැරි වෙච්ච අලුතෙන් කිරීම තමයි සංශෝධනය කියන්නේ. විෂයන් වෙනස් නොවුණු අය මම හිතන්නේ ඇමති මණ්ඩලයේ තේරීමේදී ඉතාම ප්‍රජාතන්ත්‍රවාදීව විද්‍යාත්මක පදනමකින් මේක කරන්න උත්සාහ කරලා තියෙනවා. ඒ උත්සාහය යම් ප්‍රමාණයකට සාර්ථක වෙලා තියෙනවා. 100%ක් සාර්ථකයි කියලා අපිට කියන්න බෑ කොහොමද? සෑහීමකට පත් වෙන්න එපෑයි. ත්‍රිරෝද රථයක් කැබ් රථයක ගැටිලා අම්බලන්තොට නෝනාගම ප්‍රදේශයේදී අනතුරක් සිද්ධ වෙලා. මේ ඒ අනතුර ගැන අම්බලන්තොට අයිකචව වාර්තාකරු අපට වාර්තා කළ තොරතුරු. අම්බලන්තොට ඇමිලිපිටිය මාර්ගයේ නෝනාගම ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබුණා. ඒ අද පෙරවරුවේ නෝනාගම දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් මාර්ගයේ දකුණු දෙසින් වූ අතුරු මාර්ගයකට හැරූ අවස්ථාවේදී පසුපසින් ධාවනය වූ කැබ් රථයක ගැටීමෙන් තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියදුරා හම්බන්තොට මහරෝහලට ඇතුළත් කෙරුණා. පොලිසිය පැවසුවේ ත්‍රිරෝද රථ රියදුරගේ අපරීක්ෂාකාරී රිය ධාවනය සහ කැබ් රථ රියදුරාගේ අධික වේගය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. රථ වාහන ධාවනයේදී මාර්ගයේ ගමන් කරන අනෙක් වාහන ගැන අවධානයක් යොමු කරන්නේ නම් මෙවැනි අනතුරු රැසක් වළකා ගත හැකි. මේ ඔය එයාටෙල් 99 කාඩ් එක දාගෙන අඩාගෙන ඉන්න එපා. දැනගෙන දාගන්න. තේ ආශ්‍රිතව සිදු කෙරෙන සුවිශේෂී මංගල්‍යයක් ගැටබරු විහාරයේදී ඊයේ දකින්න ලැබුණා. ඒ අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන්.
මොරවක් කෝරලේ තේ නිපදවන්නන්ගේ සමූපකාර සමිතිය සංවිධාන කර තිබූ මෙම නැවුම් තේ මංගල්‍යයේ ඊයේ පැවැත්වුණේ අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන්. අමාත්‍ය නවීන් දිසානායක මහතාද එම අවස්ථාවට එක්ව සිටියා. සිංහල අලුත් අවුරුද්දෙන් අනතුරුව නෙලන ලද පළමු තේ අස්වැන්නෙන් නිපද වූ තේ ඓතිහාසික ගැටඹරු රජමහා විහාරයට පූජා කිරීම මෙහිදී සිදු වුණා. කිරිපිඩු ආහාර බුද්ධ පූජාව සමග නිපදවන ලද නැවුම් තේ ගැටඹරු විහාරයේ ඉහළ මහලේ දක්වා රැගෙන ආවේ පෙරහැරගෙන්. දකුණු පළාතේ තේ කර්මාන්ත ශාලා හිමියන් සහ තේ වගාකරුවන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියා. කලක පටන් බණ්ඩාරගම පැත්තේ සිදු කරගෙන ගියපු මත් ජාවාරමක තොරතුරු පොලිසිය අනාවරණය කරගෙන. මෙහිදී රුපියල් ලක්ෂ 15ක හෙරොයින් එක්ක අඹු සැමි යුවලක් පොලිසියට කොට වෙලා. බණ්ඩාරගම රයිගම ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය මත්කුඩු ජාවාරමක තොරතුරු අනාවරණය කර ගැනීමට පානදුර කොට්ටාෂ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන්ට හැකි වුණා. එහිදී රුපියල් ලක්ෂ 15ක් වටිනා හෙරොයින් සමග අඹු සැමි යුවලක් අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා. ඊට අමතරව රුපියල් 28,000ක මුදලක්ද සැකකාර යුවල සතුව තිබී සොයාගෙනුණා. එම මුදල් හෙරොයින් අලෙවිකර උපයාගෙන ඇති බවටයි පොලිසිය සැක කරන්නේ. සැකකාර යුවල කලක් තිස්සේ මත්කුඩු ජාවාරමේ නිරතව ඇති බවට අනාවරණය වී තිබෙනවා. මේ අතර තවත් මත්කුඩු තොගයක් සමග සැක්කරුවෙක් අත්අඩංගුවට ගැනීමට පානදුර කොට්ටාෂ නීතිය බලගැන්වීමේ ඒකකයේ සමත් වුණා. අදාළ සැක්කරු ගැලණිගම අධිවේගී පිවිසුම ආසන්නයේදී අත්අඩංගුවටගත් අතර ඔහු බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු සතුව තිබී මත්කුඩු අලෙවිකර උපයාගත් බව කියන රුපියල් 40,000ක්ද සොයාගත්තා. මීට අමතරව සැකකරු සන්තකයේ තිබී සොරකම් කළ බව කියන යතුරු පැදි කිහිපයක්ද සොයා ගැනීමට හැකිව තිබෙනවා. කැබිනට් සංශෝධන වලින් මේ රට ගොඩනගන්න බැහැ. මෙහෙම කියන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා. හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම ගත්කතුවරයෙකු වූ දිවංගත ටී.බී. ඉලංගරත්න මහතාගේ 27 වන ගුණ සැමරුම අද පැවැත්වුණා. ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. අද අත්වසේම ගණකාඩු වෙනවා මැදිනේ දවස. අද හුඟක් අයට මැහිදිනේ සමරන්න වෙලා තියෙන නිවාඩු දාලා මිනිසුන්ට තියෙන මැහිදිනෙත් නැති කරලා ඒකේ යම් යම් හේතු තියෙන්න ඇති. නූත් ඒක නිවාඩු දිනය ගන්න ඕන අයට නිවාඩු දිනය ලබා දීමට කටයුතු කරන්න තිබුණා. ඒකම කැබිනට් එක කොල ටික එහාට මෙහාට වෙන එක මොන සංශෝධනය කරත් නැවත රට ගොඩනගන්න මේ රජයට බෑ. තාම සාර්ථක රැලියක් වෙනවා. එදාට එන්න ගිය පාරත් එහෙමනේ කිව්වේ වාලා එන එකක් නැහැ කියලා. 16 දිනාට එන්න අපි කියලා නැහැ, ආරාධනා කරේ නැහැ. බලස් මුල්ලේ ජලාශයක දිය නෑමට ගිය තරුණෙක් දියේ ගිලී මිය ගිහින්. ජලාශයේ දිය නෑමට ස්ථාන කිහිපයක්ම වෙන් කර තිබුණත් ඔහු දියට බැස තිබුණේ දිය නෑම තහනම් කර තිබූ ස්ථානයකින්. වලස්මුල්ල උඩදිනේ ප්‍රදේශයේ පදිංචි පිරිසක් ඊයේ වලස්මුල්ල අගලබඩ කැකිරියෝ ජලාශයට දිය නෑමට පැමිණ තිබුණා. එම ජලාශයේ දිය නෑම සඳහා සාන කිහිපයක්ම වෙන් කර තිබුණද මොවුන් දිය නා තිබුණේ දිය නෑම තහනම් කර ඇති මේ ප්‍රදේශයේ. දිය නාමින් සිටියේදී ඔවුන්ගෙන් එක් අයෙකු අතුරුදන් වී තිබුණා. දරුවා අපි සේරම එක්ක නෑවා. නාලා වරලා මම ගොඩට ආවා. ලොකු පුතා කෝ තාත්තේ ලොකු මල්ලි නැතෝ කිව්වා. මාත් පැන්නල පුතකුවත් පැන්න ගමන අනේ දරුවා ඔයා කන්පරගෙන කෑ ගැව්වා උපුතාන්දර මල්ලි කෙනෙක් ඇවිල්ලා ඒ දරුවත් ඇවිල්ලා බැලුවා අනේ නැහැ. අනතුරුව ප්‍රදේශවාසීන් දෙක්ව අතුරුදන් වූ පුද්ගලයා සෙවීමට උත්සාහ කළද ඒ සාර්ථක වූයේ නැහැ. පසුව හම්බන්තොට නාවික හමුදා කඳවුරේ කිමිදුම් ඒකකයේ නිලධාරීන් පැමිණ පැය කිහිපයක් විමර්ශනය කිරීමෙන් අනතුරුව අදාළ පුද්ගලයාගේ සිරුර සොයාගනු ලැබුවේ පස්සුරු 4ට පමණ. ඉමසානයේදී හදිසි මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් පසුව මෘතදේහයේ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මාතර මහරෝහල වෙත යවා තිබෙනවා. මියගිය 23 හැවිරි තරුණයාගේ දේහය අද පස්සුරුවේ සිය නිවෙස වෙත රැගෙන ගියා.
අසිරිමත් සම්බුදු තෙමගුල සැමරීමට ලෝකයේ බොහෝ රටවල් සූදානම් වී සිටි ආකාරය ගැනයි දැන් අප ඔබට කියන්නේ. සම්බුදු තෙමගුල සීකරමින් මෙරට බොදු ජනතාව ආමිසා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් පසුගිය 29 වනදා වෙසක් පොහොය සමරනු ලැබුවා. එලෙසින්ම ලෝකේ පුරා රටවල් කිහිපයක්ම සම්බුදු තෙමගුල සමරනු ලැබුවා. කම්පුචියාවත්, මියන්මාරයත්, බංග්ලාදේශයත් වෙසක් අසිරින් බැබළුණේ මේ ආකාරයෙන්. ඉන්දියාව හා නේපාලය වෙසක් සමරනු ලැබුවේ ඊයේ දිනේදී. මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රකාශයට පත් කර ඇති පරිදි තායිලන්තය සහ චීනය මැයි 29 වනදා වෙසක් උත්සවයේ සැමරීමට සූදානමින් සිටිනවා. එහි ප්‍රධාන උත්සවය තායිලන්තයේ බැංකොක් නුවරදී ආරම්භ වන්නේ මැයි මස 24 වනදායි. තවත් පුවත්වල ඇත්ත දකිමු මේ විරාමයෙන් අනතුරුව. අධිකරණයට අපහාස කළ අයට මොකද වෙන්නේ? මව සහ දියණියට මරු කැඳ වූ අනතුරු කුමක්ද? රියර් ලිස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දේහය පිළිබඳව අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ඇතිව හෙට සිදු කරන්නට නියමිතයි. ඒ කොළඹ නිදහස් චතුරස්‍රයේදී. අභාව ප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා කලාකරුවන්, දේශපාලඥයන්, රසිකයින් ඇතුළු විශාල පිරිසක් මේවන විටත් පැමිණෙමින් සිටිනවා. විදේශීය ආභාෂයට ලක්ව තිබූ මෙරට සිනමාවට යථාර්ථවාදී දේශීය මුහුණුවරක් ඇති කිරීමට පුරෝගාමී මෙහෙවරක් ඉටුකනු ලැබුවේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතායි. හෙට උදෑසන දේහය රැගත් පෙරහැර නිවසින් පිටත්වීමට නියමිතයි. චිත්‍රපට සංස්ථාව ළඟින් කලාකරුවන් සමග පෙරහැර නිදහස් චතුරස්‍රයට ගමන් කරනවා. දේහය එතන සිට සවස 3:00 දක්වා මහජන ගෞරවය සඳහා විවෘත කරනවා. කතෝලික දේව මෙහෙයකින් පසුව තමයි චිතකයට ගිනි දල්වන්නේ. මෙය ආචාර්ය ලෙස්ටර් පීරිස් මහතාගේම ඉල්ලීම මත කතෝලික සහ බෞද්ධ ආගමික චාරිත්‍ර මිශ්‍ර වුණු අමංගල්‍යයක් හැටියට මේක කරන්නේ. නව මැතිවරණ ක්‍රමයට පැවැත්වුණු පුංචි ඡන්ද ප්‍රතිඵලයෙන් පස්සේ පළාත් පාලන ආයතනවල ඇතිවුණු ගැටලුකාරී තත්ත්වයන් ගැන පහුගිය දවස්වල අහන්නට ලැබුණා. අපි දැන් ඔබට කියන්නේ නාවලපිටිය නගර සභාවේ මන්ත්‍රීවරයෙක් පහර කෑමකට ලක්වුණු පොතක්. නාවලපිටිය නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී අමල් ප්‍රියන්ත මහතාට නගර සභාවේ සභාපතිවරයාගේ සහෝදරයෙකු පහර දී තිබෙනවා. නාවලපිටිය බව්වාගම ප්‍රදේශයේදී පහර කෑමෙන් තුවාල් ලැබූ මන්ත්‍රීවරයා ඊයේ රාත්‍රියේ නාවලපිටිය රෝහලට ඇතුළත් කෙරුණා. රෝහල්ගතව සිටින මන්ත්‍රීවරයා පවසන්නේ නාවලපිටිය නගර සභාවේ සභාපති ධුරය සඳහා තමන් සහ එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදුණු වත්මන් සභාපති සසංක සම්පත් සංජීව මහතා අතර පැවති තරගයෙන් පසුව ඔවුන්ගෙන් තමන්ට විවිධ හිරිහැර සිදුවන බවයි. මේ සම්බන්ධයෙන් තමන් නාවලපිටිය පොලිසිය වෙත පැමිණිලි කිහිපයක්ම කළ බවද ඔහු පැවසුවා. මම ඊයේ දිනේ මගේ ව්‍යාපාරික ස්ථානයට ගියා මාපකන්දේ පාරේ පිටි. ගිහිල්ලා එනකොට පන්සල පහු වෙනකොටම පොඩි තදබදයකට වාහන තදබදයකට ලක් වුණා. ලක් කළා මම නවත්තන් ඉන්නකොටම ඔහුගේ මේ සහෝදරයා ලොකු සුද්දා කියනවා එකපාරට ඇවිල්ලා ගණින් වාහනේ ඉස්සරහට මේක දැන් තෝ පාරේ නවත්තන් ඉන්න බෑ කියලා මට එකපාරට මූණට මගේ මේ පැත්තට පෙරහැරක් එල්ල කරා. එම චෝදනාවෙල්ලවන නාවලපිටිය නගර සභාවේ සභාපති සසංක සම්පත් සංජීව මහතා පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසක්. මම නගරාධිපති වුණා. ඒ සම්බන්ධව ඔහුට ලොකු ඉරිසියාවක් තියෙනවා. ඊයර අපේ වර්ෂයක් පාසා අපි තොරණක් ඉදිකරලා තියෙන බවගම ඒ තොරණ අවස්ථාවේදී අපේ අයියා පාරේ ඉඳලා තියෙන්නේ. ඒ විට මම බිමත් ඇවිල්ලා ඇඟට වාහනේ අල්ලලා මරණ දඬුවම් පලා ගිහින් තියෙනවා. ඔක තමයි සිදුවීම. මෙම ආරවුල සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන නාවලපිටිය පොලිසිය මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් සිටින සැකකරු සොයා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. මෙරට අධිකරණ පද්ධතිය පිළිබඳව පසුගිය දිනවල පළ වූ ඇතැම් අදහස් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයද අද තම අදහස් දන්වා සිටියා. අධිකරණ පද්ධතිය සම්බන්ධයෙන් රංජන් රාමනායක මහතා සහ නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දු මහත්මිය කරන ලද ප්‍රකාශ පිළිබඳවද මේ මාධ්‍ය හමුවේදී අදහස් පළ වුණා.
මේක තමයි නීතියට මිනිස්සු ගරු කරන එක නැති කරන්න හදන ක්‍රමවේදය. මේක පිටුපස්සේ ඉන්නවා කට්ටිය. රංජන් නාමනායකට පටන් ගත්තා. සුගන්ධිකාව එතනට යොමු වුණා. ඇය සමග එකතු වෙලා ඒ නාකරන ව්‍යාපාරයේ මුළු නීතිත ප්‍රජාවගේ දෙයක් නෙමෙයි. සුගන්ධිකා ෆර්නැන්ඩෝ සම්බන්ධයෙන්ුත් අපි රංජන් නාමනායකට සම්බන්ධ ගනුගමනය කරපු ක්‍රියාපටිපටිම තමයි අනුගමනය කරන්නේ. යම් කිසි විදියකින් විනය විරෝධී ක්‍රියාවක් තිබුණා නම් මොකද ඒකට හේතුව රංජන් රාමනායකට අපි කිව්වේ තමන් කියන විදිහ 95%ක් නීතිච්ච ප්‍රජාව හෝ විනිශ්චයකර්තුමාලා දූෂිතයි කියන කතාව සම්පූර්ණ වැරදි. එහෙම 95%ක් තියෙනවා නම් අපිට දත්ත එවන්න කියලා එයාටත් අපි දැනුම් දුන්නා. දැන් මෙතුමියටත් අපි මේ විදිහටම දැනුම් දීමක් කරලා තියෙනවා. එතුමිය එව්වොත් ඒව හරිනම් කටයුතු කරන්න පුළුවන්. අරල ගංවිල පැත්තේදී එකම පවුලේ 4 දෙනෙකු රැගත් යතුරු පැදියක් අනතුරට ලක් වෙලා. අනතුරින් කාන්තාවක් සහ ඇගේ අවුරුදු 2.5ක් වයසැති පුංචි දියණියට ජීවිතය අහිමි වෙලා. මෙම අනතුර සිදුව තිබුණේ අරලගංවිල දිමුලාගල මාර්ගයේ බෝගසොය ප්‍රදේශයේදී. ඒ ඊයේ සවස දිමුලාගල දෙසට ධාවනය වූ යතුරු පැදියක් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ ගසක ගැටීමෙන්. අනතුරින් බරපතල තුවාල ලැබූ එකම පවුලේ 4 දෙනෙකු පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කෙරුණා. රෝහල් බලධාරීන් පැවසුවේ ඔවුන්ගෙන් 23 හැවිරිදි කාන්තාවක් සහ ඇගේ අවුරුදු 2.5ක් වයසැති දිනිය මියගිය බවයි. මියගිය කාන්තාවගේ මව සහ ඇගේ සැමියා රෝහලේ ප්‍රතිකාර ලබනවා. ඔවුන් අරලගංවිල යාය 3 ප්‍රදේශයේ පදිංචි කරුවන්. පොලිසිය පවසන්නේ යතුරු පැදිකරුගේ අධික වේගය මෙම අනතුරට හේතු වී ඇති බවයි. රථවාහන දහවනයේදී පාලනය කරගත හැකි වේගයකින් රථවාහන දහවනය කරන්නේ නම් මෙවැනි අනතුරු වළකාගත හැකි. මාධ්‍යවේදීන් 10 දිනකට මරු කැඳ වූ කාබුල් අගනුවර බෝම්බ ප්‍රහාරය. මාධ්‍යවේදීන් 10 දිනකට මරු කැඳවමින් අෆ්ගනිස්තානයේ කාබුල් අගනුවරට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙක ලෝක මාධ්‍ය ක්ෂේත්‍රයට එල්ල වූ දරුණුතම ප්‍රහාරය බව ජාත්‍යන්තර මාධ්‍ය ආයතන පවසනවා. කාබුල් නුවර අධි ආරක්ෂිත කලාපයක් තුළ එල්ල වූ එම ප්‍රහාර දෙකෙන් ප්‍රංශ පුවත් සේවයේ ප්‍රධාන කැමරා ශිල්පියා මෙන්ම BBC ප්‍රවෘත්ති සේවයට අනුයුක්ත අෆ්ගන් මාධ්‍යවේදියෙක් සහ තවත් මාධ්‍ය වාර්තාකරුවන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. එම ප්‍රහාරවලින් තුවාල ලැබූ 45 දෙනා අතර මාධ්‍යවේදීන් 5 දෙනෙකුද සිටිනවා. මෙම බෝම්බ ප්‍රහාර දෙකෙන් මියගිය ගණන 31ක්. ලෝපුරා ජනතාවගේ සත්‍ය දැනගැනීමේ අයිතිය මෙවැනි ම්ලේච්ඡ ප්‍රහාරවලින් උල්ලංඝනය වන බව ජාත්‍යන්තර මාධ්‍ය ආයතන ප්‍රධානීන් පවසනවා. අපි දැනට ඔබෙන් සමු ගන්නවා. යලිත් ඔබ අප මුණ ගැහන්නේ රාත්‍රී 10:30ට live at 10:30 තුලින්. ඔබට සුබ රාත්‍රියක්.